ආයුබෝවන් කියලා පිළිගන්නවා හැම දිනෙකම අද වීඩියෝවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලෝකයේ සුවිශේෂීම රටක් වන ෆින්ලන්තය පිළිබඳවයි උසස්ම ජීවන තත්ත්වය සහ ලෝක සතුටු දර්ශකයේ ඉදිරියෙන්ම සිටින රටක් නිසා අද වන විට ෆින්ලන්තය බොහෝ දෙනෙක්ගේ සිහින රාජ්‍ය බවට පත්ව අවසන් ඒ වගේම ෆින්ලන්ත අධ්‍යාපනය ලෝකයේ හොඳම අධ්‍යාපන පද්ධතිය ලෙසින් සැලකෙන නිසා අධ්‍යාපනය ලබන්නත් ලෝකයේ හොඳම ස්ථානයක් විදියට ෆින්ලන්තය හඳුන්වන්න පුළුවන් ඒ නිසා මේ වීඩියෝෙන් ෆින්ලන්ත අධ්‍යාපන වියදම් සහ පුරවැසිභාවය ලබා ගන්නා ආකාරය පිළිබඳ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ෆින්ලන්තය පිළිබඳ ඔබට වැදගත් සියලුම සුවිශේෂී කාරණාවන් මේ වීඩියෝ අවසන් වන තෙක් නැරඹුවොත් ඔබට දැනගන්නට පුළුවන්. විදේශ රටවල් සහ රැකියා පිළිබඳ දැනගන්න කැමැත්තෙන් ඉන්න අලුත් යාළුවන්ට අපිව subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරන ගමන් වීඩියෝ ආරම්භ කරමු. මුලින්ම ෆින්ලන්තයේ පිහිටීම සහ දේශගුණය පිළිබඳ සොයා බලමු. පිහිටීම අනුව ෆින්ලන්තය යුරෝපයේ වඩාත්ම උතුරින් පිහිටා තිබෙන රාජ්‍ය ලෙසින් හඳුන්වන්න පුළුවන්. නෝර්වේ වැනි රටවල සමහර කොටස් ෆින්ලන්තයට වඩා උතුරින් පිහිටා තිබුණත් සම්පූර්ණයෙන්ම ෆින්ලන්තය උතුරු අක්ෂාංශ 60න් උතුරේ පිහිටා තිබෙනවා. ඒ වගේම රටෙන් 3න් එකක් පිහිටා තිබෙන්නේ ආක්ටික් වෘත්තය තුලයි. ෆින්ලන්තයේ සම්පූර්ණ විශාලත්වය වර්ග කිලෝමීටර් 338,145ක් වෙනවා. එයින් වර්ග කිලෝමීටර් 35,000ක් ආවරණය කරගෙන රට පුරා විහිදී තිබෙන ජලාශ ප්‍රමාණය 180,000කට අධිකයි. ෆින්ලන්තය බටහිරින් ස්වීඩනයටත් උතුරින් නෝර්වේ සහ රුසියාවටත් මායිම් වෙනවා. ඊට අමතරව ෆින්ලන්තයට දකුණින් සහ බටහිරින් පිහිටා තිබෙන්නේ බෝල්ටික් මුහුද සහ එස්තෝනියාවයි. රටේ අගනුවර සහ විශාලම නගරය හෙල්සින්කි නමින් හඳුන්වනවා. රටේ දකුණු එරලාසන්නේ පිහිටා තිබෙන හෙල්සින්කි නගරය තුළ 600,000කට අධික ජනගහනයක් ජීවත් වෙනවා. ෆින්ලන්තය උත්තර ද්‍රවයට ආසන්න රටක් නිසා එහි පවතින්නේ ඉතාමත්ම සීත දේශගුණයක්. එම දේශගුණය ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. එම කොටස් තුන වන්නේ දකුණු දිග උණුසුම් කලාපය, මධ්‍යම උපආක්ටික් කලාපය සහ උතුරින් පිහිටා තිබෙන තුන්ඩ්‍රා කලාපයයි. ඒ අනුව රටේ දකුණු කොටසේ පිහිටි හෙල්සින්කි නගරාශ්‍රිත කලාප තුල දෙසැම්බර් සිට මාර්තු දක්වා හිමවැස්මක් පවතිනවා. ඒ වගේම රටේ මධ්‍යම ප්‍රදේශවලින් නොවැම්බර් සිට අප්‍රේල් දක්වාම හිමපතනය දැකගන්නට පුළුවන්. ඊට අමතරව ෆින්ලන්තය ලෝකයේ වැඩිම වනාන්තර අනුපාතයක් තිබෙන රටක් විදියටත් සැලකෙනවා. එම වනාන්තරවලින් බහුතරයක් කේතුදර වනාන්තර වන අතර රටේ උසම් ප්‍රදේශය මීටර් 1328ක් උසකින් යුක්තයි. 2021 වර්ෂයේ වෙද්දී ෆින්ලන්තයේ සමස්ත ජනගහනය මිලියන 5.51ක් වන අතර එය ලෝකයේ 64 වෙනි ඉහළම ජනගහනයයි. නමුත් භූමියට සාපේක්ෂ ජනගහනය අතින් ෆින්ලන්තයට හිමි වෙන්නේ 201 වෙනි ස්ථානය. ඒ අනුව ෆින්ලන්තය භූමියට සාපේක්ෂව ලෝකයේ අඩුම ජනගහනයක් සිටින රටක් විදියටත් හඳුන්වන්න පුළුවන්. එම ජනගහනයෙන් 91%ක් ෆිනිස් ජාතිකයන් වන අතර 4.9%ක් යුරෝපියන්, 2.5%ක් ආසියන් සහ 0.9%ක් වෙනත් ජාතිකයන් ජීවත් වෙනවා. රටේ ප්‍රධානම ආගම ක්‍රිස්තියානි වන අතර එම ප්‍රතිශතය 69.8%ක් වෙනවා. ඊට අමතරව 29.4%ක් කිසිදු ආගමක් අදහන්නේ නැති අතර ඉතිරි 0.8% වෙනත් ආගම් අදහනවා. ෆින්ලන්තයේ නිල භාෂාව වන්නේ ෆිනිස් සහ ස්වීඩන් භාෂාවයි. ඊට අමතරව ෆින්ලන්තය තුළ විවිධ උපභාෂා ප්‍රභේද 342ක් තිබෙන බවට වාර්තා වෙනවා. ඊළඟට ෆින්ලන්ත ආර්ථිකය පිළිබඳ සොයා බලමු. 1957 කෘෂිකර්මාන්තයේ පැවති අඩු ආදායම් ලැබූ රටක් විදියට ෆින්ලන්තය හඳුන්වන්න පුළුවන්. නමුත් 1950න් පස්සේ කාර්මීකරණයත් සමග ඉතාමත්ම සාර්ථක ආර්ථික වර්ධන වේගයක් ලබා ගන්න ෆින්ලන්තය සමත් වෙනවා. 2021 වර්ෂයේ වන විට ලෝකයේ 19 වෙනි ඉහළම ඒක පුද්ගල ආදායම තිබෙන රට විදියට වාර්තා වෙන්නේ ෆින්ලන්තය. ඒ අනුව 2021 වර්ෂයේ ෆින්ලන්තයේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 54,330ක් වෙනවා. ෆින්ලන්ත වැසියෙක්ගේ සාමාන්‍ය මාසික වැටුප ඇමරිකන් ඩොලර් 3,594කට ආසන්නයි. එය ශ්‍රී ලංකන් රුපියල් වලින් 8,30,000කට ආසන්න මුදලක් වෙනවා. ඒ වගේම ෆින්ලන්තයේ වාර්ෂික දල්දේශීය නිෂ්පාදනය 2021 වර්ෂයේ වෙද්දී ඇමරිකන් ඩොලර් බිලියන 252ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා. එය ලෝකයේ 42 වෙනි විශාලම ආර්ථිකය විදියට හඳුන්වන්න පුළුවන්. ෆින්ලන්ත ආර්ථිකයට සමාන අනිකුත් රටවල් වන්නේ බංගලාදේශය, ඊජිප්තුව සහ වියට්නාමයයි. ෆින්ලන්තයේ මුළු ආදායමෙන් 11.1%ක්ම සපුරාගන්නේ කඩදාසි ආශ්‍රිත නිෂ්පාදනවලින්. ඊට අමතරව විදුලි උපකරණ, වාහන කොටස්, වෛද්‍ය සහ තාක්ෂණික උපකරණ, යකඩ සහ වානේ ෆින්ලන්තය විසින් නිෂ්පාදනය කර අපනයනය කරනවා.
ෆින්ලන්තයේ යුරෝපා සංගමයේ සමාජික රටක් නිසා එහි පොදු මුදල් ඒකකයක් වන යුරෝ භාවිතා කරනවා. ඒ වගේම ෆින්ලන්තයේ සෙන්ගන් සම්මුතියේ සමාජික රටක් නිසා සෙන්ගන් වීසාවක් තිබෙන ඕනෑම කෙනෙක්ට ෆින්ලන්තයේ සංචාරය කරන්න පුළුවන්. ෆින්ලන්තයේ ලෝකයේ උසස්ම ජීවන තත්ත්වයක් තිබෙන රටක් නිසා බොහෝ දෙනෙක් එහි රැකියාවක් කරන්න සහ පුරවැසිභාවය ලබා ගන්න උනන්දු වෙනවා. නමුත් ඒ එතරම් පහසු කටයුත්තක් නෙවෙයි. සාමාන්‍යයෙන් වසර 4ක් හෝ 7ක් ෆින්ලන්තය තුල අඛණ්ඩව ජීවත් වන ෆින්ලන්ත භාෂාව හොඳින් හසුරවන්න පුළුවන් විදේශිකයන්ට ෆින්ලන්ත පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඒ සඳහා රැඳී සිටි කාලය තුල බදු, දඩ සහ රෝහල් ගාස්තු ගෙවා ඇති බවට සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. ඊට අමතරව ෆින්ලන්ත හෝ ස්වීඩන් භාෂාව හොඳින් හැසිරවිය හැකි බවට පිළිගත් සහතිකයක්ද ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම ෆින්ලන්ත ජාතිකයෙක් සමග විවාහ වන පුද්ගලයෙක්ට ඉහත සමහර කාරණා නොසලකා පුරවැසිභාවය සඳහා ඉල්ලුම් කරන්න පුළුවන්. ඊළඟට ෆින්ලන්ත අධ්‍යාපනය පිළිබඳ සොයා බලමු. අනිකුත් රටවල් අතරින් ෆින්ලන්ත අධ්‍යාපනයට හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයක්. මොකද ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය දැනට ලෝකයේ පවතින හොඳම අධ්‍යාපන ක්‍රමය ලෙසින් සැලකෙනවා. ඒ නිසා ජාත්‍යන්තර සිසුන් අතර ෆින්ලන්තය ඉතාමත්ම ජනප්‍රියයි. ෆින්ලන්ත අධ්‍යාපනය ලබා ගැනීම තරමක් මිල අධික වුණත් ඔවුන් වාර්ෂිකව දුප්පත් රටවලටත් සැලකිය යුතු ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දෙනවා. ෆින්ලන්ත අධ්‍යාපන ගාස්තුවල විශාල විසමතාවයක් පවතින අතර එය සිසුවාගේ අධ්‍යයන මට්ටම සහ ජාතිකත්වය මත රඳා පවතිනවා. උදාහරණයක් විදියට ආසියානු සිසුවෙක්ගේ අධ්‍යයන ගාස්තු යුරෝපා සංගම් සිසුවෙක්ගේ ගාස්තුවලට වඩා තරමක් ඉහළ අගයක් ගන්නවා. සාමාන්‍ය අධ්‍යයන ගාස්තු සිසුවාගේ පාඨමාලාව අනුව යුරෝ 2500 සහ 18000 අතර පවතිනවා. ඉහත සඳහන් ගාස්තුවත් තෝරා ගන්න විශ්වවිද්‍යාලය අනුව වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදියට හෙල්සින්කි විශ්වවිද්‍යාලයේ ගාස්තු අනිකුත් විශ්වවිද්‍යාල ගාස්තුවලට සාපේක්ෂව තරමක් ඉහළයි. ඊළඟට ජාත්‍යන්තර සිසුවෙක් සඳහා ෆින්ලන්තයේ ජීවන වියදම් පිළිබඳ අවධානය යොමු කරමු. ෆින්ලන්තයේ සාමාන්‍ය මාසික ජීවන වියදම් යුරෝ 700 සහ 1100 අතර පරාසයක පවතිනවා. කෙසේ වෙතත් හෙල්සින්කි අගනුවර ආශ්‍රිත ජීවන වියදම් වෙනත් නගරවලට සාපේක්ෂව තරමක් ඉහළයි. නමුත් ෆින්ලන්තයේ තුල පූර්ණකාලීන රැකියා සිදු කරන සියලුම සිසුන්ට සතියකට පැය 25ක් දක්වා අර්ධකාලීන රැකියා සඳහා අවසර ලැබෙනවා. ඒ නිසා සිසුන්ට ෆින්ලන්තයේ තුලදී ජීවන වියදම් පිළිබඳ එතරම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අවසාන වශයෙන් සංචාරයක් සඳහා ෆින්ලන්තයට යන සංචාරකයෙක්ට දරන්නට සිදුවන වියදම් කිහිපයක් කෙටියෙන් සඳහන් කරන්නම්. ඔබට ෆින්ලන්තය පිළිබඳ දළ අදහසක් ලබා ගන්න සඳහන් කරන මේ මිල ගණන් යම් යම් හේතුන් නිසා වෙනස් වෙන්න පුළුවන්. එක පුද්ගලයෙක් සඳහා එක් රාත්‍රියකට නවාතැන් ගාස්තු රුපියල් 5000 ආරම්භ වෙනවා. ලාභදායී ආපන ශාලාවක එක් පුද්ගලයෙක්ගේ ආහාර සඳහා යුරෝ 12යි. මධ්‍යම ප්‍රමාණයේ ආපන ශාලාවක පුද්ගලයන් දෙන්නෙක්ගේ ආහාර සඳහා යුරෝ 70යි. ඊළඟට බලමු ට්‍රාන්ස්පෝර්ට් පිළිබඳව. ලෝකල් ට්‍රාන්ස්පෝර්ට් වන් වේ ටිකට් එකක් යුරෝ 3යි. මන්ත්ලි පාස් එකක් යුරෝ 56යි. ටැක්සි ස්ටාර්ට් යුරෝ 6යි. ටැක්සියක් කිලෝමීටර් එකක් සඳහා යුරෝ 1.57යි. ටැක්සි 1 hour වේටින් යුරෝ 47යි. ගෑස්ලින් ලීටර් එකක් යුරෝ 1.55යි. සෙන්ගන් වීසාවකින් යුරෝපයට ඇතුල් වෙන ඕනෑම කෙනෙක්ට ෆින්ලන්තයටත් ඇතුල් වෙන්න අවසර ලැබෙනවා. සෙන්ගන් වීසාව ලබා ගන්න ආකාරය පිළිබඳ සියලුම විස්තර ඇතුළත් වීඩියෝවක් අපි මීට පෙර සිදු කළා. මේ වීඩියෝව ෆින්ලන්තය පිළිබඳ උනන්දු වෙන්න ඉඳපු අයට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා හිතනවා. ඉදිරියටත් මේ වගේ වටිනා වීඩියෝස් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක් හැම දෙනෙක්ටම.